පිංගතුනේ අපි දන්නවා අද මේ වෙනකොට මුළු ලෝකයේ පුරාම මහා භයානක වසංගතයක් පැතිරෙමින් යන කාලයක්. මේ වෙනකොට ලෝකයේ කෝටි ගාණක් මිනිසයන් මේ රෝගයේ ගොදුරු බවට පත් වෙලා වේගෙන් මේ රෝගේ ව්‍යාප්ත වෙමින් ලෝකේ මහා බලවත් රටවල් පවා කරගන්න දෙයක් නැතුව සම්පූර්ණ කටයුතු නවත්තලා ඒ රටවල් සම්පූර්ණයෙන්ම ගුවන් ගමන් ගමනාගමන නවත්තලා මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්න කියලා ලෝකේ ප්‍රබල බලවත් රටවල් දෙවනි තුන්වෙනි වතාවට පවා මේ වෙනකොට සම්පූර්ණයෙන් වසා දමලා තියෙන කාලයක්. ඒ වගේම දවසින් දවස මේ රෝගේ ලෝකේ ව්‍යාප්ත වෙමින් මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගිහිල්ලා. හැබැයි තාමත් අපිට බෙහෙතක් ඖෂධයක් පේන තෙක් මානෙකවත් මෙන්න මේ බෙහෙත තමයි හරියටම බෙහෙත කියලා තාමත් කෙනෙකුට හොයාගන්න බැරුව තාමත් පරීක්ෂණ මට්ටමේ පවතින කාලයක්. ඉතින් ඒ නිසා මෙවැනි යුගයක විශේෂයෙන් අපිට වෙනදට වඩා මිනිස්සුන්ට මරණ බය දැනෙන අනාගතය ගැන ලොකු අවිනිශ්චිත භාවයක් දැනෙන කාලයක්. තිය නිසා පිංහතුනි කොහොමද අපි ධර්මය තුළින් අපේ ජීවිතය සකස් කරගන්න. මෙවැනි අවස්ථාවක මෙවැනි වියසනයක කොහොමද අපි ධර්මය තුළින් අපේ ජීවිතය ආරක්ෂා කරගන්න. අප්‍රමාදීව ධර්මයෙන් අපි ආරක්ෂාවක් හදාගන්නේ කොහොමද. අපි මෙන්න මේ කාරණා අද මේ ධර්ම දේශනාව තුළ විස්තර ඇතුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පිරිත ගැන වුණා සමාජි සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපි බුදුන් අදිනවන අපිට ලෙඩ හැදෙන්නේ. අපි පිරිත් කියනවා. අපි පිරිත් පැන් බීලා තියෙනවා. වත්තට ගෙදරට පිරිත් පැන් ඉස්සොත් අපිට ලෙඩ එන්නේ. එතකොට මේ වගේ පිරිත ගැන වේවා ධර්මයේ ගැන වේවා තුනුරුවන් ගැන වේවා එවැනි ධර්මයෙන් එහා ගිය වැරදි දෘෂ්ටි මතවාද දරා ගැනීම තුළ ධර්මයේ ගැනම සමහරලාවට සමාජ හැල්ලුවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි සැබෑ ලෙසම ධර්මයේ කියන්නේ මොකක්ද? මේ ධර්මයෙන් ආරක්ෂාව ආශිර්වාද ලැබෙන්නේ කොයි විදිහටද? අපි සමහර වෙලාවට හිතන් ඉන්නේ මේ ධර්මයේ කියන්නේ දැන් සමහරු ලෙඩක් දුකක් වුණාම බෝධි පූජාවක් තියන්න ගිහිල්ලා එතනින් බලාපොරොත්තු වෙන්නේ බෝධීන් වහන්සේ තමන්ගේ ලෙඩ ටික සනීප කරලා දෙයි. එක ගෙදර කරදරයක් වුණාම දැන් බලන්න ඔබ බෝධියක් ළඟ ගිහින් ওই නිතර බෝධි පූජා තියෙන බෝධීන් වහන්සේ නමක් ළඟ චුට්ටක් නිවිහැන හිල්ලේ ඒ වටේ චුට්ටක් ඇවිදලා බලන්න මිනිස්සු කියන දේවල් බෝධි පූජා පොත් තියාගෙන ඔහි තමන් අර පොත බලාගෙන කවි ටිකක් කියලා බුදු ගුණ ටිකක් කියලා ඔවුන්ගේ ප්‍රාර්ථනා දිහා නිකන් හිමීට අහගෙන ඉන්න එක්ක විභාගයක් පාස් කරලා දෙන්න නඩුවක් දිනවලා දෙන්න දුවගේ එක්ක දුවට දරුවෙක් ලබලා දෙන්න එක්ක මොකක් හරි විවාහය හොඳ නැත්නම් ඒ දෙන්නව අයින් කරලා දෙන්න ඉඩමක් මොකක් හරි ණය වෙලා තියෙනවා නම් මේ ඉඩමේ ප්‍රශ්නේ විසඳලා දෙන්න තමන්ට දියුණුව හදලා දෙන්න විභාග පාස් කරගන්න. එතකොට සාමාන්‍ය සමාජයේ තුල තියෙන මේ මිනිස්සුන්ගේ ඕනෑපාකම් ප්‍රශ්න ගැටලු කෙලෙස් සහිත දේවල් මේවා තමයි බොහෝ පිරිසක් බෝධි පූජාවක් තියලා බෝධීන් වහන්සේකින් ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඒ තුල අවසානයේ මේවා ඉෂ්ට නොවනකොට ඔන්න බණින්ට පටන් කෝ අපි බෝධි පූජා තිබ්බ කෝ අපිට බැලුවා කෝ බුදුහාඳුර අපිට බැලුවා අපි දවස් 7ක් එක දිගට බෝධි පූජා තිබ්බා දවස් 21ක් බෝධි පූජා තිබ්බා කිරියාහාරත් පූජා කරා කෝ අපිට බැලුවා. එතකොට බලන්න මේ ධර්මය හරියට අර සර්පයා නැට්ටින් ඇල්ලුවා වගේ බුදුරජාණන් වහන්සේ අලගත් දූපම කියන සූත්‍රෙ පෙන්නවා ධර්මය අල්ලන්න ඕනේ හරි තැනින්. ධර්මයේ වැරදි විදිහට ඇල්ලුවට පස්සේ ඒ ධර්මයෙන්ම මොකද එයා ඊට පස්සේ ධර්මයට කරහන ධර්මයට බනිනවා ධර්මයට නිඳා කරනවා ධර්මයේ හැසිරෙන අයටත් බනින්න පටන් ගන්නවා. ඒකේ විපාකයක් හැටියට තමන්ට විශාල අකුසල් ගොඩක් අවසානයේ රැස් වෙලා තමන් පිහිට පතාගෙන ගිය දේට ගරහ කිරීම තුළම නොදැනුවත්ව තමන් ලොකු අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අපි බෝධි පූජාවක් තියන්නේ මේ බෝධින් වහන්සේ කියන්නේ සිතූ පැතූ සම්පත් ලබා දෙන මහා හාස්කමක් ආශ්චර්ය දෙයක් නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න
සෙවන දුන්නේ බෝධීන් වහන්සේ. දැන් බලන්න බෝධි පූජාව කාර්තීම තේරුම් ගම ඉස්සරලා. හැම බුදු කෙනෙක්ම පාරමී ධර්ම සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත්වෙන ඒ ආත්මේ මෞකුසින් බිහි වෙනකොටමයි වජිරාසනේ ළඟින් ඒ ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බෝ අංකුරේ පහළ වෙන්නේ. කකුසඳ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙනකොටම මහරි බෝධියේ බෝ අංකුරේ වජිරාසනේ ළඟින් පැන නැග්ගා. කෝණාගමන බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා බුදු වෙන ආත්මේ මෞකුසින් බිහි වෙනකොටම නුග බෝධියේ බෝධින් වහන්සේ වජිරාසනේ ළඟින් පැන නැග්ගා. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වෙනකොට දිඹුල් බෝධියේ බෝධින් වහන්සේ වජිරාසනේ ළඟින් පැන නැග්ගා. ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා පින්වන්ත මහා මායා දේවිය කුසින් ලුම්මිණි සල්වනේ ලෝකයට බිහි වෙච්ච මොහොතෙමයි අපි අහලා තිනවා සහජාත වස්තු පහළ වුණා කියලා. එදා උන්වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුසින් ලෝකයට බිහි වෙනකොටම වජිරාසනේ ළඟින් ඇසතු බෝධියේ බෝවංකුරේ පහළ වුණා. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කරා. රම්මේ සුරම්මේ සුබ මාලිගා අතහැරලා සියලු සැප සම්පත් අතහැරලා විමුක්තියක් පිණිස වසර 29දී තමයි මහා අබිනිෂ්ක්‍රමණය කරන්නේ. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් අරිය පරිේශණයක යෙදුණා. අවසානයේ සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන එදා ඇසතු බෝධීන් වහන්සේ අභියසට පැමිණෙනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඒ බෝධි සෙවණේ තමයි නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන මත වැඩ ඉඳලා රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවෙනියාමි චතුප්පාත ඥානෙ, රාත්‍රී තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතිය බෝධි මූලයේම විමුක්ති සුව විඳින්මින් වැඩ සිටියා. ඔන්න බෝධි පූජාවක් තියෙන ඔබ සිහි කළ යුතු කාරණාවය. උන්වහන්සේ බුදු වෙලා මේ බෝධි මූලයේ තමයි දස බිම්බරක් මාර සේනා පරාජය කරේ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතෝප්පාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ ඇති කරගෙන පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවේ බෝධි මූලෙ. උන්වහන්සේ බුදු වෙලා විමුක්ති සුව විඳිමින් සතියක් බෝධි මූලෙ වැඩ සිටියා. ඒ සති අවසානයේ අහසට පැන නැගලා දේව් බමුණගේ සැකදුරු කරන්න යමාමහ පෙළහර පෑවා. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය යමාමහ පෙළහර පෑවා බෝධින් වහන්සේට ඉහළ අහසේ. දෙවනි සතිය බුද්ධත්වයෙන් දෙවනි සතියෙම බෝධින් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තු. දැන් බලන්න මේ ප්‍රතිපක්ති පූජාව. දැන් අපි නම් සාමාන්‍ය අපිට පැන් කලයක් අරගෙන මේ බෝධීන් වහන්සේ වටා ගාතාවක් කියලා ගිහිල්ලා පැන් කලේ වක් කරන එක. ඊළඟට බෝ මළුව අතුගාලා සුද්ධ කරලා මල් ටිකක් පූජා කරන එක. බෝධීන් වහන්සේට සුවඳ පූජාවක් සුවඳ දුන් ටිකක් අරගෙන කොහඳුන් කුරු ටිකක් පත්තු කරලා වටේ බුදුගුණ කියාගෙන යන්නේ. මේවා සාමාන්‍ය අපිට සරල දේවල්. සාමාන්‍ය බෝධි පූජා හිතන්න පැය භාගයක් විනාඩි 45ක් උපරිම පැයක් කියලා හිතා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි සතියෙම සතියක් එකම ඉරියව්වෙන් බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඇසිපිය නොහෙලා නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා. අනිමිස්ස ලෝචන පූජා. එතකොට මෙන්න මේ කාරණා නිසා උන්වහන්සේට බුදු වෙන්න සෙවණ දුන්නා. බුද්ධත්වයට පත් උනේ බෝධීන් වහන්සේ සෙවණේ. ඒ බෝධියේ බුදු වෙලා සතියක් විමුක්ති සුව විඳිමින් වැඩ සිටියා. බුද්ධ ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සතියක් නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජා පැවැත්තුවා. මෙන්න මේ කාරණා එක්ක
මම සරණගේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවන දුන්. ඒ බෝධීන් වහන්සේට මගේ වන්දනාව පූජා වේවා කියලා අන්න ඒ අරමුණෙන් තමයි බෝධීන් වහන්සේට පූජා පවත්වන්නේ. ඒ අරින්න බෝධීන් වහන්සේට දරුවෙක් ලබලා දෙන්න කියලාවත් විභාගේ පාස් කරලා දෙන්න කියලාවත් නඩුවක් දිනවන්න කියලාවත් එක්ක ඉඩකඩම් ප්‍රශ්නයක් පවුල් ප්‍රශ්නයක් මේ වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිතය අසරණකම තමයි මිනිස්සුන්ට ප්‍රශ්න එනවා ගැටලු එනවා කරදර එනවා විපත් එනවා ඒ එන කරදර විපත් ඉදිරියේ තමන්ගේ දුක කියාගෙන ගිහිලා බෝධීන් වහන්සේ ඉදිරියේ මිනිස්සු ඒ දේ කියනවා හැබැයි සමහර වෙලාවල් වලට මිනිස්සු හරියට බෝධි පූජා තියලා බෝධීන් වහන්සේට වන්දනා කරලා පිරික් හැබැයි එතන පළවෙනියට තියෙන්න ඕනේ අවංකත්වේ කෙනෙක් හරියට පන්සිල් රකින්නවනම් කෙනෙක් හොඳට ගුණධර්ම පුරනවනම් කෙනෙකුට තුනුරුවන් ගැන සද්ධාව තියෙනවනම් එයා නිකන් දවසක් දෙකක් තමන්ගේ බේරුමට කරදරයක් එනකොට විතර බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා පූජාවක් තියලා යන්නේ නැති නිතර බෝධීන් වහන්සේට පුද පූජා පවත්වන බුදුගුණ සිහි කරන සෑමලුව චෛත්‍ය මලිය අමදිමින් එවැනි පින්කම් පූජාවල් කරනකොට මතක තියාගන්න බෝධීන් වහන්සේලා අභියස චෛත්‍ය රාජානන් වහන්සේලා අභියස උක්ෂ දේවතාවරු පූජනීය ඒ පුණ්‍ය භූමිය වලට වන්දනා කරන දෙවි දේවතාවරු රැස් වෙලා ඉන්නවා. එතකොට මේ දෙවියන්ගේ අනුකම්පාව පිහිට ආශිර්වාදේ ආරක්ෂාව ලැබෙනවා. අන්න එවැනි දේවල් තුල නිතර ඇවිල්ලා බෝධීන් වහන්සේට පූජා පවත්වන බුදුගුණ කියන දහම් ගුණ කියන ධර්මයේ හැසිරෙන කෙනාට මේ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයෙන් ඔහුට සිතක් සාන්තියක් සැලසෙනවා. එහෙම අවස්ථා තියෙනවා. හැබැයි අපි බෝධි පූජාවක් තියන්න ඕනේ සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේට බුදු වෙන සෙවණ දුන්. ඒ බෝධීන් වහන්සේට කරන පූජාවක් හැටියටමයි අපේ චේතනාව අරමුණ වෙනස් වුණාට පස්සේ දැන් බලන්න අපි භාවනා කරන්න ඕනේ මොකටද කියලා ඔබ හිතන්නේ. ඇයි කෙනෙක් භාවනා කරන්නේ? ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිවන් අරමුණු කරගෙන ධර්මාවබෝධය අරමුණු කරගෙන සසර දුකින් මිදීම අරමුණු කරගෙන අන්න භාවනාවේ ඉලක්කය. හැබැයි කෙනෙක් භාවනා කරන්න හිතනවා මට තව කෙනෙක්ගේ හිත කියවලා මේ හොර හොයන්න. එයාගේ රහස් හොයාගන්න. අහසින් යන්න පුළුවන් වුණොත් මට මැජික් පෙන්වන්න පුළුවන් වුණොත් ඔය වගේ කොච්චර ඉන්නවද? සමහර අය සමහර දරුවෝ නොදන්නකමට අපි ළඟ හාමුදුරනේ මේ භාවනා කරලා මට මෙහෙම පුළුවන් වෙයිද? මට මේ වගේ හැකියාවක් ගන්න පුළුවන් වෙයිද? එහෙම ඇවිල්ලා අහන දරුවෝ ඉන්නවා අපි ළඟට. ඔහුට ධර්මයේ ඉගෙන ගන්නවත් භාවනා කියන්නේ මොකක්ද? ඒ මොකවත් නෙමේ අවශ්‍ය වෙන්නේ භාවනා කරලා මොනවා හරි විශේෂ දෙයක් Tamanට ඇති කරගෙන ඒකෙන් අනිත් අය පහත් කරන්න, Tamanට සමාජෙ කැපිලා පේන්න, මටත් මෙහෙම දෙයක් පුළුවන් කියලා සමාජයට පෙන්නන්න ඒ අරමුණු වලින් එනා ඉන්නව නැතුව නෙමේ. ඒ නිසා පින්වතුනි අපි හරියට තේරුම් ගන්නට ඕනේ පිරිත් කිව්වත් පිරිතේ තියෙන ආශිර්වාදේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු පිරිත. මේ පිරිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා. පළවෙනිම දේ තමයි පිරිත් පොතේ තියෙන පිරිත් දේශනා දිහා ඔබ හොඳට හොයලා බලන්න. ඒ දේශනාවල පළවෙනිම ඉලක්කය බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධය ගත්තා. ඒ දේශනාවල මුල්ම ඉලක්කය තමයි සංසාර දුකින් එතර කිරීම. චතුරාරි සත්‍ය අවබෝධය, නිවන් අවබෝධය. දැන් බුදුහාඳුරන්ගේ ශ්‍රාවක ඇයි අපි තෙරුවන් සරණ යන්නේ? ගිහි ශ්‍රාවකෙක් ගැන හිතන්න. ඔබ තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනවා. ඕකේ අර්ථය දන්නේ කීයෙන් කී දෙනාද කියලා ඔබම හොයලා බලන්න. අපි නිකන් පුරුද්දට පුංචි කාලේ ඉඳන් කියපු නිසා පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනවා පන්සිල් සමාදන් වෙනවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ මොනවද අපි මේ සමාදන් වුනේ. මතක තියාගන්න ඊ අපි සමාදන් වුනේ සෝතාපට්ටි අංග හතර. පළවෙනිම ඉලක්කේ සෝවාන් ඵලයට පත්වීම. අන්න ඒ පළවෙනි ඉලක්කේ මේක අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවලින් අවබෝධයේ පැත්තට යන ධර්මයක් මේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙකුට ඇතිවෙනවා බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේ. එයා බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවකින් යුක්තයි.
ධම්මේ අවිච්ඡා ප්‍රසාදය. එයාට ධර්මයේ ගැන අචල සද්ධාවකින් යුක්තයි. සංඝේ අවිච්ඡා ප්‍රසාදය. එයා ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලේ පන්සිල් සමාදන් වෙලා පන්සිල් රකින්න ගිහි කෙනෙක් නම් ඒ සීලය තුළ එයා දිවිහිමියෙන්ගේ ශික්ෂාපද ආරක්ෂා කරන ආර්ය කාන්ත සීලේ පිළිපදපු කෙනෙක් වෙනවා සෝවාන් වෙද්දී. එතකොට සාමාන්‍ය සෝවාන් වීම පිණිස මහන්සි ගන්න බුදුන් සරණ යන ගිහි ශ්‍රාවකයාගේ අරමුණ තමයි මං කොහොම හරි පළවෙනිම ඉලක්කෙ මං ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. මම කොහොම හරි සෝවාන් වෙන්නේ. ඒ පිණිස යා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි, තတိယံපි. තුන් වතාවක්ම තුනුරුවන් ගැන අදිෂ්ඨානෙන් සරණ යනවා. උතුම් පංචශීලයේ පිහිටනවා මම මේ ශික්ෂාපද කොහොම හරි රැකගන්න. ඒ තමයි සෝතාපට්ටි අංග 4 සමාදන් වෙන. එතකොට අපි මේ විදිහට මේ ධර්මයේ ගැන හරි නිරවුල් දැනුමක් තිබුණා. බොහෝ දෙනෙකුට පේන්නේ බණ අහනවා, ගොඩාක් බණ අහනවා. අපිට පේනවා රට පුරා ධර්ම දේශනා, දහම් පින්කම්, වන්දනාවල් කොච්චර මිනිස්සු එකතු වෙලා බණ අහනවද. හැබැයි ගොඩාක් දෙනෙක් සමහර බණ ඇහුවට සමහර බුදුගුණ ටික ඉතිපිසෝ ගාථාව කටපාඩමින් කියයි. හැබැයි බුදුගුණ නමේ විස්තර කරන්න කිව්වොත් ඒකේ අර්ථය දන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි පිරිත් කියනකොට, බුදුන් වඳිනකොට, මේ පිරිතක ආශිර්වාදයක් ලබනකොට අපි සැබෑ ලෙසම ඒ ගැන දැනුමක් අවබෝධයක් ඇති කරගත යුතුයි. අන්න එතකොටයි අපිට ඒකේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි, මේ දේශනා අතර දැන් අපි ගමු රතන සූත්‍රය. මේ කරදර, විපත්, වසංගත එනකොට අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි විශාලා මහනුවර තුම්බිය ඇති වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා රතන සූත්‍ර දේශනා කරලා විශාලා මහනුවර තුම්බිය දුරු වුණා. ඒ බුද්ධ බලයෙන්, ධම්ම බලයෙන්, සංඝ බලයෙන් බුද්ධ ආඥාවක් ඒ පිහිටවත් අදිෂ්ඨානය. ඊළඟට ගංගානම් ගඟෙන් පැන් කර පිරිත් පැන් එකක් අරගෙන බුද්ධ හාමුදුරගේ පාත්‍රයට ඒක පෙරලා ආනන්ද හාමුදුරන්ට දෙනවා. ආනන්ද, බුද්ධ අදිෂ්ඨානින් ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ අදිෂ්ඨානෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම අදිෂ්ඨාන කරලා දෙනවා. ආනන්ද, නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් එහෙන්. එතකොට මෙන්න මේ සිදුවීම් එක්ක අපි රතන සූත්‍රයේ මේ ආශිර්වාදය අපි බලාපොරොත්තු වෙනවා. අපි මේකත් එක්ක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දේශනාවල අපි දන්නවා, දැන් ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් අපි ලෙඩ වුණාම සමහරුන්ට ගිරිමානන්ද සූත්‍රය කියනවා. කෙනෙක් හිතෙන්න පුළුවන්, දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ යා ලෙඩ වෙලා නම් පිරිත් ටිකක් කියවන්න ඕනේ, ගිරිමානන්ද සූත්‍රය කිව්වොත් හරියයි, යා ලෙඩ වෙලා නම් පිරිත් ටිකක් හාමුදුරු කෙනෙක් අරගෙන පිරිත් ටිකක් කියවන්න ඕනේ, ඔකට හොඳ බෝධිජංග පිරිත්, ඕකට හරියන්නේ ගිරිමානන්ද සූත්‍රය. එතකොට ඔය වගේ අපි ඒ පිරිත් දේශනා ගැන අපි කියනවා ඔබ අහලා ඇති ඕන තරම්. මතක තියාගන්න ගිරිමානන්ද, අපි මේ එකින් එක ඉස්සලා පැහැදිලි කරගමු. ගිරිමානන්ද දේශනාවේ තියෙන්නේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ලෙඩ වුණා, ගිලන් වුණා. උන්වහන්සේ හොඳට නිරෝගීව ඉන්න කාලේ දස සංඥා පුරුදු කරපු කෙනෙක්. උන්වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුව බොහෝ ගිලන් වෙලා ලෙඩ වෙලා උන්වහන්සේ බොහොම අසාධ්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාළ, ආනන්ද, එහෙමනම් ඔබ මෙන්න මේ දස සංඥා හොඳට අහගන්න, මතක තියාගන්න, ධාරණය කරගන්න. ඔබ ගිරිමානන්ද භික්ෂුව ඉදිරියට ගිහිල්ලා මේ ගැන සිහි කරන්න කියන්න. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මේ දස සංඥා ගැන කියලා දුන්නා. ඒ ගිරිමානන්ද හාමුදුරුව කාලයක් පුරුදු කරපු දේ. අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති, මේ වගේ භාවනා ක්‍රම ගාන භාවනා ක්‍රම 10ක් තියෙනවා. මේ භාවනා 10ම හොඳට විස්තර කරලා, මේ භාවනා ක්‍රම 10ම හොඳට විස්තර කරලා තේරුම් ගත්තොත් ඔබට තේරෙනවා මේ තුල තියෙන්නේ තනිකරම ධර්මාවබෝධය,
නිවන අරමුණු කරගෙන දේශනා කරපු භාවනා 10ක් තියෙනවා. අනිත්‍ය සංඥාව. මේ පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් භාවනා වඩන හැටි. අනත්ත සංඥා. අනාත්මයි. මම මගේ මගේ ආත්මය කියලා මේ කිසි දෙයක් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. අනාත්ම වශයෙන් බලන හැටි මේ පංච උපාදානස්කන්ධේ ආයතන 6 අනාත්ම වශයෙන් බලන හැටි අසුභ වශයෙන් මේ ශරීරයේ තියෙන 23 කුණප කොටස් බෙද බෙදා අසුභ වශයෙන් මෙනෙහි කරන හැටි ওই ආදීන සංඥා මේ ශරීරයට හැදෙන ලෙඩ රෝග කොයිතරම් ලෙඩ හැදෙන කයක්ද කියලා මේ රෝග පීඩා හටගන්න ශාරීරික ස්වභාවය එතකොට මෙන්න මේ වගේ භාවනා 10ක් මේ 10ම ආනන්ද හාමුදුරු හොඳට අහලා මතක තියාගෙන අර ගිලන් වෙලා හිටපු ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දස සංඥා ගැන කිව්වා. තථාගතයන් වහන්සේ මේ දස සංඥා ඔබට කියන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා. ගිරිමානන්ද හාමුදුරු වැඳගෙන හොඳට අහගෙන හිටියා. තමන් වඩපු ගුණධර්ම ඒ තුල හිත පිහිටියා හිත වැඩුණා. ඒත් එක්කම රෝගයේ යටපත් වෙලා උන්වහන්සේ සුවපත් වුණා. දැන් ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වඩපු ගුණධර්ම මෙනෙහි කරනකොට උන්වහන්සේගේ රෝගී සුවපත් වුණා. ඊළඟට තියෙනවා බොජ්ජංග ධර්ම ගැන. මහා කස්සපත්තේ බොජ්ජංගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ බොජ්ජංග ධර්ම ගැන උන්වහන්සේට සිහිපත් කෙරෙව්වා. උන්වහන්සේ සුවපත් වුණා එතනදී. මහා මොග්ගල්ලානත්තේ බොජ්ජංගේ මහා මුගලන් මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවක උන්වහන්සේට බොජ්ජංග ධර්ම සිහි කරපු වෙලාවේ උන්වහන්සේ සුවපත් වුණා. උන්වහන්සේලා ඒව වඩපු නිසා. ඊළඟට අපිට පේන අනාථපිණ්ඩික සිටුතුමා ගිලන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සෝතාපට්ටි අංග ගැන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එක අවස්ථාවක. එතකොට මේ වගේ ඒ ඒ අය තමන් පුරුදු කරපු ගුණ ධර්මයේ දේශනාවල සඳහන් වෙනවා. දැන් අපි ගමු මේ ගැන නොදැනගෙන අපි ගමු කෙනෙකුට පන්සිලුත් නැහැ. පංච දුස්චරිතයේ මේ දෙන උදේ ඉඳන් ගෙදර බුදුහාඳුනන්ට බයිනවා, ගමේ පන්සලේ හාඳුනන්ට බයිනවා. ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන්, දුරාචාරයේදී ඉන්න මිනිස්සෙක් ලෙඩ වෙනවා. ලෙඩ වෙච්ච ගමන් ගෙදර අයගෙනවා ගිරිමානන් සූත්‍රය කියවන්න, පිළිත් ටිකක් කියවන්න හාඳුරු ගෙනල්ලා. අනේ ඉතින් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරාම උන්වහන්සේලා බොහොම මෛත්‍රියේ උන්වහන්සේලා කරුණාවෙන් කවුරුටත් හොරෙක් වුණත් මිනිමරුවෙක් වුණත් අපරාධකාරයෙක් වුණත් මොන තරමේ මිනිස්සෙක් වුණත් ස්වාමීන් වහන්සේලා පාංශ කුලයට වඩිනවා පිරිතට වඩිනවා අනුකම්පාවෙන් උන්වහන්සේලා වැඩම කරලා අනුශාසනාවක් කරනවා දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරලා පිරිත් කියනවා පිරිත් කියලා ගියාට පස්සේ අපි හිතමු මේ මිනිස්සයා සමහරුන්ට පිරිත් කියනකොට අකුසල් කරලා පවකම් කරලා සමහරට අමනුස්ස බලවේග වලටත් ගොදුරු වෙලා ඒවටම නැඹුරු වෙච්ච අමනුස්සයන්ට ගොදුරු වෙලා පිරිත් කියනකොට ඉන්නත් බෑ හාඳුල දකින්නකොට හූ කියන අය ඉන්න ඒ තරමට මිනිස්සුන්ගේ පිරිහිල සමහර ලාවට පිරිත් කියලා ඉවර වෙලා ගෙදර පිරිත් පටියක් දාලා තියෙනවා අන්තිමට බයින කෝ ප්‍රතිඵල අපි පිරිතුත් දාලා තිබ්බ පැය 24න් පිරිත් දාන හාඳුරුවත් ගෙනහලා පිරිත් කිව මේ පිරිත් නූලකුත් බැන්දා කෝ ප්‍රතිඵල පින්නතුණී මතක තියාගන්න ඔබ තුල ධර්මයේ තමන් තුල පිහිටන්න නම් අර කලයක් මුණින් හරවලා කලයට වතුර වක් කරලා වතුර වක් කරලා කෝ වතුර කියලා අහනවා වගේ ඔබ තුල මතක තියාගන්න ධර්මයේ ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ ඔබ ප්‍රතිඵල ලබන්න සුදුසු මට්ටමේ ගුණධර්ම ඇතුව වාසය කරු ප්‍රධානම දේ ඔබ සිල්වත් වෙන පංච සීලේවත් ඔබ ආරක්ෂා කරන්න පුරුදු වෙන ඔබ කොච්චර පිරිත් පටි දාලා තිබුණත් පිරිත් පැන් ඉහිහා හිටියත් පිරිත් කලවලින් නනා හිටියත් ඔබ තුල පන්සිල්වත් සමාදන් හරියට පංචශීලයේ වා රැක ගන්න බැයි නම් පිරිතට බැනලා වැඩක් නැහැ ප්‍රතිඵල නැත්තේ ඒ ධර්මය ඔබට පිහිටන්න තරම් ඔබ තුල ගුණයක් නැති නිසා අන්න ඒ නිසා ගෙවල් වල දැන්වත් දැන් අපිට කරදර බාධා විපත් එනකොට දැන් මිනිස්සෙකුට කෙනෙකුට සමහර ලාවට නිකන් ධර්මයේ කියද්දි තේරෙන්නේ නැති කෙනාට කරදර විපත් එනකොට බයට හරි තේරෙනවා. දැන් අපි දන්නවා සමහර තරුණ කාලේ ඔහි ධර්මයට බයිනවා, පන්සලට බයිනවා, හාඳුනන්ට බයිනවා, ඔය මොන බනද කියලා අහනවා. හැබැයි
ලෙඩ වෙලා වයසට යනකොට සමහරු වයසට යනකොට තරුණ කාලෙ මැදි වයසේ ඔහේ කේලං කී කී අකුසල් කර කර පව්කම් කර කර පංච දුස්චරිතේ මේදී ඉන්න බොහෝ දෙනෙක්. හැබැයි වයසට යනකොට තමන්ගේ වයසේ සමාන අය දකිනවා. එකට ගමේ හිටපු අය, ඒ කාලේ ගමේ මුල්ම කාලේ හිටපු යාළුවෝ දැන් හැමෝම වයසට ගිහිල්ලා එක්කිනා දෙන්න දැන් ලෙඩ වෙලා මැරෙනවා. ආරංචි වෙනවා අන්න අසවලා මැරිලා. සිරිපාලක් නැති වෙලා. අන්න සුමන දාසක් නැති වෙලා. අන්න අසවලක් මැරිලා. තමන්ගේ වයසේ අය මැරෙනකොට පෙට්ටි වලින් උස්සගෙන සොහොනට ගෙනියනවා දකින්නකොට හිතට බයක් ඇති වෙනවා ඊළඟට කාටද? දැන් ඊළඟට මටද දන්නේ. මමත් ලෙඩින් ඉන්නේ. අරයක් නැති වුණා, මෙයක් නැති වුණා. අන්න එතකොට සමහරුන්ට පන්සල මතක් වෙනවා. අමාරුවෙන් හැරමිටි ගහගෙන හරි ඊට පස්සේ සිල් රෙද්දක් ඇඳගෙන පන්සලට යනවා. මෙහෙම පන්සලට ගිහිල්ලා සමහරුන්ට බණ අහන්න තියා ඉඳ ගන්නවත් බැ, කොන්ද රිදෙනවා, කකුල් දෙක තියාගෙන ඉන්න විදිහක් නැහැ, ධනිශ්‍රී දෙනවා, බණ කියනකොටම නිින්ද යනවා, බුදුන් වඳින්න ගියක් නිින්ද යනවා. මෙහෙම තමයි බොහෝ දෙනෙක් උපාසක අම්මලා උපාසක චරිත ගත්තොත් අභ්‍යන්තරයේ බොහෝ පිරිසක් ධර්මය අල්ලන්නේ ඇත්තටම ධර්මය අවබෝධ කරන්න අදහසකින් නෙමෙයි. අඩුම ගානේ දැන් හරි දැන් අපිට පේනවා මේ ලෝකේ පුරා මොන තරම් සමහරු හිතාගෙන හිටිය විද්‍යාව තමයි ලෝකෙ දියුණුවම දෙ කරන්න බැරි දෙයක් නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. ග්‍රහලෝකවල පදිංචි කරන්න උත්සාහ කරපු අයට අද තමන්ගේ ගෙයින් එළියට බැහැගන්න බැරුව මිනිස්සෙක් එක ගිහිලා කතා කරන්න බැරුව කටවලුත් වහගෙන දොරවලුත් අහගෙන රටවලුත් වහලා ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න මට්ටමට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයේ දිහා ආපස්සට හොඳට හිතන්න. හිතලා ඔබ ධර්මයේ දියුණු කරන්න. ඔබ ධර්මයේ දියුණු කරොත් ඔබ තුළ ධර්මයේ පිහිටන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට තේරුම් ගන්න. බුදුහාඳුරක අවස්ථාවක පෙන්නනවා මෙන්න මේ උපමා දෙක හොඳට හිතන්නකෝ. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා සංඝාටි කන්න කියලා සූත්‍ර දේශනාවක පෙන්නවා. එතන ඒකේ අර්ථය තමයි සිවුරු කොනේ එල්ලී යාම සංඝාටි කන්න කියලා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුවක් ඉන්නවා මම විදිහටම සිවුරු පොරවන්න පුරුදු වෙනවා. ඔන්න බුදුහාඳුරෝ විදිහටම සිවුරු පොරවන්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වඩිනකොට ඒ විදිහටම ඇවිදින්නත් පුරුදු වෙනවා. බුදුහාඳුරෝ සිරිපතුල් තියෙන හැටි උන්වහන්සේ වඩින ආකාරය බලාගෙන පුරුදු වෙනවා. බුදුහාඳුරෝ විදිහට සිවුර පොරවගෙන බුදුරජාණන් වහන්සේ සිරිපතුල් තියෙන විදිහ බලාගෙන බුදුහාඳුරන්ගේ සිවුරේ කොනක එල්ලිලා පැත්තකින් සිවුරෙත් අයිනකින් අල්ලගෙන ඇඟේ ගෑවි නොගෑවි බුදුහාඳුරෝ සමගින්ම ළඟින්ම එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මං විදිහට සිවුරු පෙරෙව්වා. තථාගතයන් වහන්සේ ඇඟේ ගෑවි නොගෑවි ළඟින්ම ආවත් බුදුහාඳුරෝ සිරිපතුල් තියෙන විදිහ බලාගෙන අඩිය තිය තියා පස්සෙම ආවත් එයාගේ හිතේ ධර්මයේ නැත්නම්, එයා ධර්මයේ දියුණු කරන්නේ නැත්නම්, එයා ධර්මයේ අවබෝධ කරන්න අවංක උත්සාහයක් ගන්න නැත්නම්, එයා බුදුහාඳුරන්ට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක්. එයාට බුදුන් දකින්න බෑ කියලා. එහෙනම් අපිට පේනවා අපි බොරුවට උපාසක චරිත රඟපෑවා කියලා. පැවිද්ද වුණත් එහෙමයි සිවුරු පොරවගත්තා කියලා. භික්ෂු චරිත රඟපෑවට මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න බෑ. ගිහියන්ටත් එකයි. පැවිද්දන්ටත් අපි කාටත් එකයි. අවංකව ධර්මයේ දියුණු කරනවා නම් ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම අපි තුල වඩනවා නම් අන්න ධර්මයේ ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යමෙක් ඉන්නවා යොදුන් ගානක් ඈත. එයා බුදුහාඳුරෝ දැකලත් නැහැ. හැබැයි බුද්ධ දේශනාව අහලා එයා කල්පනා කරනවා මං කොහොම හරි අප්‍රමාදීව සීල රකින්නවා. මං සද්ධාව දියුණු කරනවා. මං අකුසල් වලින් වළකිනවා. පුංචි වරදේ පවා බිය දකිනවා. සබ්බ පාපස්සකරණ සියලු පාපිය අකුසල් වලින් වළකිනවා. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරනවා, කුසල් වඩනවා, ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්නවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිතේ හටගන්න රාග, ද්වේෂ, මෝහ, ඊරිසියා, මාන්න, කුහකකම් මේ අකුසල් වල ආදීනව මෙනෙහි කර කර ඒවා හිතෙන් ප්‍රහාණය කරගන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ යා යොදුන් ගානක් ඈත හිටියත් මගේ ළඟින්ම ඉන්න කෙනෙක්, එයා බුදුන් දකින්න කෙනෙක්,
එයා ඇස් දෙකෙන් නොදැක්කට ධර්මයෙන් බුදුන් දකින්න කෙනෙක්. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලිව බුදුන් දකින්න හැටි පෙන්නලා දීපු ආකාරය. ඒ නිසා අපි ගෙදර කොයි තරම් පැය 24ම පිරිත් පටි දාගෙන ගෙදර පටිය දාලා තිබුණා. සමහර ලාවට පිරිත් කියනවා, පිරිත් පැන් ඉහිනවා, පිරිත් නූල් එල්ලගෙන, පිරිත් නූල් බැඳගෙන, හැබැයි පංචශීලෙවත් පිළිහිටලා නැත්නම් කෝ පිරිත් ප්‍රතිඵල කියලා අහලා වැඩක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඔබ තුල ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. අන්න එතකොටයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා වක්කලිහාඳුරට. වක්කලි කියන භික්ෂුව බුදුහාඳුරගේ රූපයට ආසාවෙන්, ඒ රූපයට උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරුව, දහම් දේශනකට සතර දළදාගින් සුදු බුදුරැසී දෙනවා. ඒ බුදුහාඳුරන්ගේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරේ, මෙන්න මේවට තමයි පැවිදි වෙලා වැඩිපුර ඇලුම් කරේ බුදුහාඳුරු කියන ධර්මය අවබෝධ කරන්න නෙමෙයි. බුදුහාඳුරන්ගේ රූපෙ දිහා බලාගෙන කටහඬහන්න, උන්වහන්සේ බණ කියන විලාසෙ බලාගෙන, අනේ පුදුම කෙනෙක් කියලා බුදුහාඳුරු දිහාම බලාගෙන ඉන්න. ඔහොම හිටපු වක්කලි හාඳුරු ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච වක්කලි හාඳුරු ළඟට ඇවිල්ලා කිනෝ වක්කලි. වක්කලි හාඳුරන් එහව වක්කලි, දැන් ඔබ ලෙඩ වෙලා ගිලන් වෙලා ඔබේ අසනීපේ කොහොමද කියලා ඇහුවා. ඉස්සලා ලෙඩේ ගැන ඇහුවා. ඉතින් කියනවා, ස්වාමීනි මගේ රෝගේ එන්න වැඩිවීමක් මිසක් අඩුවීමක් නැහැ. එන්න එන්න වේදනාව වැඩි වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරු අහනවා, වක්කලි කායික රෝගයට අමතරව ඔබේ හිතේ දුකක් පීඩාවක් තියෙනවද? අනේ එහෙමයි ස්වාමීනි කියෝ. වෙනදා මම බුදුහාඳුරංගු දකින්න දවසට වතාවක් දෙවතාවක් එනවා. මට දැන් බොහෝ කාලෙකින් බුදුහාඳුරෝ දකින්න බැරි වුණා. මේ ලෙඩ වෙලා එක තැන් වුණාට පස්සේ මං ගොඩාක් හිතේ දුකෙන් ඉන්නේ. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, කින්තේ වක්කලි ඉමිනා පූති කායන දිත්තේන. වක්කලි, ඔබ මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඇස් දෙකෙන් ඔබට මාව දකින්න බෑ කියෝ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ගැන, බුද්ධ කාය ගැන උන්වහන්සේ වක්කලි හාඳුනට දේශනා කරන වක්කලි, මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් මේ කුණු ශරීරයක්, ලෙඩ වෙන, වයසට යන, ජරාවට පත් වෙන කයක් මේ තියෙන්නේ. ඔබ ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන ඉඳලා ඔබට ඒ තුලින් නම් බුදුන් දකින්න බෑ. වක්කලි, ඔබට බුදුහාඳුරන් හරියට දකින්න අවශ්‍ය නම් යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබ ධර්මයේ දකින්න, ඔබට ධර්මයේ මාව දකින්න පුළුවන් හරියටම. වක්කලි, ඔබ ධර්මයේ දැක්කොත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබ මාව දකිනවා. අන්න එහෙනම් බුදුන් දකින ක්‍රමය. ඒ නිසා පින්වතුනි, අපි පිරිත් කියන්න ඕනේ, බෝධි පූජා තියන්න ඕනේ, අපි මේ හැම දෙයක්ම කරන්න ඕනේ අපි උතුම් සීලයක පිහිටලා, ගුණයක පිහිටලා, ධර්මය අපි තුල ඇති කරගෙන පිහිටවාගෙන අපි ධර්මයේ ආරක්ෂාව, ආශිර්වාද ලබන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි දැක්ක මේ වසංගතේ එනකොට, මුල්ම කාලේ ඔබ හිතන්න මීට මාස ගානකට පෙර මේ රෝගේ වැඩිපුරම අනෙක් රටවල් වල, චීනය වගේ රටවල් වලින් ආරම්භ වුණා අපි කවුරුත් දන්නවා. එතකොට ඒ ප්‍රදේශවල තියෙන කාලේ තමයි අපේ රටේ පළවෙනි රෝගියා දෙන්න වාර්තා වෙනකොට මිනිස්සු හොඳටම බය වෙලා පෙරුම් කායම් බැඳගෙන සමහරු ඒවා බොන්න ගත්තා. නිතර කොත්තමල්ලි බොන්න, ඖෂධීය පානේවල් නොයේක් දේවල් පටන් ගත්තා. ඒ දවස්වල ඔබට මතක ඇති මුල් කාලේ කොච්චර රත්න සූත්‍ර කිව්වද? හැම පන්සලකම පිරිත් කියනවා. ගෙවල් වල මිනිස්සු පිරිත් කිව්වා. හැබැයි ටික කාලයක් යනකොට, ඒක ටික කාලයයි, ඒක එහෙමම ඉවර වුණා. ඊට පස්සේ ගාණක්වත් නැහැ. මේ රෝගේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙගෙන යනකොට ගාණක්වත් නැහැ. හේතුව නැහැ, අපිට නැහැ, අන්න අර රට මෙහෙමයි, ඒ රට මෙහෙමයි, අපිට නැහැ කිය කී හිටියා. දැන් රෝගේ ආයෙමත් ලංකාව පුරා ව්‍යාප්ත වෙගෙන යනවා. මේ තුල දැන් අර පරණියව මතකත් නැහැ. දැන් අපි දැක්ක පහුගිය කාලේ මොනවා වුණත් පින්වතුනි, කවුරු වේවා, කවුරු කරත් පිරිත් කියනකොට, පිරිත් පැන් ටිකක් ඉහිනකොට මේවට ගරහන, බනින, එක එක දේශපාලන කෝණ වලින් වෙන්න පුළුවන්. මේවත් එක්ක බොහෝ වෙලාවට මිනිස්සු කොච්චර පව් කරගන්න, අකුසල් කරගන්න පිරිසක් අපිට සමාජය තුළ දකින්න ලැබෙනවා. ඒ නිසා පින්වතුනි, හිතට එකඟව
අවංකව ඔබ ගුණධර්ම තුල පිහිටලා ඔබේ ආරක්ෂාව ධර්මීනුත් ආරක්ෂාව හදාගන්න ගම රෝගීකදී මතක තියාගන්න ඒ රෝගයෙන් වළකින්න නම් කළ යුතු වෛද්‍යවරුන්ගේ උපදෙස් ඒ ආරක්ෂණ ක්‍රම තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මී පැහැදිලිව බුදුහාඳුර පෙන්වන මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා සබ්බාසව සූත්‍රයේ මේ කෙලෙස් ප්‍රහාණය කරන්න නම් ආශ්‍රව ප්‍රහාණය කරන කෙනා සමහර අවස්ථා තියෙනවා ඒවා මගහැරලා යන්න ඕන. දැන් ඔන්න බුදුහාඳුර පෙන්නනවා තනි අලියා ඉන්න පාරක් තියෙනවා. මේ අලියා ඉන්න තනි පාරේ. කෙනෙක් කියන ඔය පාරේ අලියා ඉන්නවා යන්න එපා. එයා කියනවා නෑ මම මම පිරිත් කියාගෙන යන්නේ. මම රතන සූත්‍රය කියාගෙන යනවා. මට ගහන අලියෙක් නෑ කියලා යනවා. දැන් අලියා ගැහුවොත් කවුද වැරදි? රතන සූත්‍රයද වැරදි? බුදුහාඳුරද වැරදි? ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රම. ඊළඟට කටු සහිත මාර්ග කවුරු හරි කියනවා මේකේ කටු වලවල් තියෙනවා. මේකේ මොනවා හරි අනතුරු තියෙනවා මේ පාරේ යන්න එපා. ඊළඟට උල් තියෙනවා කටු තියෙනවා බොරු වලවල් කපලා තියෙනවා. කෙනෙක් කියනවා නෑ මං වැටෙන්නේ නෑ මම මේ හරියට මේ පන්සිල් සමාදන් වෙලා මං උදේත් පන්සිල් ගත්තා. මං පිරිත් කියන කෙනෙක්. මං ගෙදර තුන් සූත්‍ර කියන කෙනෙක්. මට කරදරයක් වෙන්නේ නෑ කියලා යනවා. ගිහින් අනතුරේ වැටුනොත් බුදුහාඳුරනේ මේ වැරදි. ඒ නිසා ඒව මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මයේ වෙනම කොටසක් තියෙනවා සබ්බාසව සූත්‍රය. අනතුරු සහිත තැන් මගහරින් මගහැරීමෙන් ප්‍රහාණය කරා. ඒ වගේ මේ වසංගතයේදී ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඔබ ඔබේ ආරක්ෂාව මේ ලෝකයේ තුල වෛද්‍යවරු මේ හැමෝම මේ ගැන පරීක්ෂණ කරන සියලු දෙනාම දැනුම් දීලා තියෙනවා. මේ වෛරස් එක බලෙන් ඇවිල්ලා ඔබේ ඇඟට රිංගනවනේ මේ ඔබ ගෙදර ඉන්නකොට කොහේ හරි තියෙන වෛරස් එකක් ඇවිල්ලා දොරෙන් ඇවිල්ලා ජනේලෙන් ඇවිල්ලා ඔබේ කොහෙන් හරි ඇඟට රිංග ගන්නව නෙමෙයි. ඒ නිසා ඔබ එළියට යනකොට නිවසින් එළියට යනකොට ඔබේ මුහුණු ආවරණය මුඛ ආවරණ පැලඳ ගන්න එක නිතර අත්සෝදනයක විසබීජ නාශක භාවිතා කළත් පිරිසිදු කරගන්න එක මේ වගේ ඒ රෝගෙන් ආරක්ෂා වෙන ක්‍රම තියෙනවා. ඒවා ඔබ අනුගමනය කරන්න නැතුව ඔබ පිරිත් ටිකක් විතරක් කියලා පිරිත් දාලා ලෙඩේ හැදුනට පස්සේ පිරිතට බැලලා වැඩක් නැහැ. ඒ නිසා මතක තියාගන්න පිරිත් කියන්න පිරිත කියන්නේ තුනුරුවන්ගේ ආශිර්වාද. හැබැයි ඒ ආශිර්වාදයත් එක්කම ඔබ නිවරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්. දැන් හිතන්න බුදුහාඳුර ලෙඩ වුණාද නැද්ද? බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. එහෙනම් අපි ලෙඩ නොවී ඉන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් හිසේ කැක්කුමක් ඇති වුණා. බුදුහාඳුරන්ටත් කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩිනකොට උන්වහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියන. බඩේ අමාරු වේදනා එක සාමාන්‍ය බඩේ අමාරු මාරාන්තික බඩේ අමාරුවක් කියලා මහා පරිනිබ්බාන සූත්‍රෙ පෙන්නන. අවසානයේ බුදුහාඳුර පිරිනිවන් පාන වඩින ගමනේ කලන්තය හැදෙනවා කීප වතාවක්. ආනන්ද කලන්තේ පිපාසයි ඉක්මනට ආසනයක් පනවන්න කියන. අපිට ඒ වගේ දේශනා ගොඩක හම්බෙනවා. බුදුහාඳුරන්ට ධර්මී පාලීන් කියන ලෝහිත පක්ඛන්දිකා රෝගේ ලේත් සමග බඩේලිය කියා කියන පිරිනිවන් පාන වඩින ගමන කීප වතාවක්. එතකොට ලේත් සමග යනවා කියන්නේ උන්වහන්සේගේ බඩවැල් වල තුවාල හැදිලා තියෙනව නේද? ඒ නිසානේ ලේ යන්නේ. එතකොට අපිට පේනවා දැන් සාරිපුත්ත හාඳුරු ප්‍රඥාවන්තයන්ගෙන් අක්රයි. උන්වහන්සේටත් කර්මජ රෝගයක් හැටියට බඩේ අමාරුවක් තිබ්බා. විටින් විට බලවත් වුණා. සාරිපුත්ත හාඳුරු පිරිනිවන් පානකොට ඒ රෝගේ වැඩි වෙලා ලේ වමන යනවා, ලේ බඩේලිය යනවා. චුන්ද හාඳුරු තමයි උපස්ථාන කරේ. එහෙනම් අපිට පේනවා බුදුහාඳුරන්ගේ ශාසනයේ රහතන් වහන්සේ ලෙඩ වුණේ නැද්ද? ලෙඩ වෙලාම පිරිනිවන් පෑ. පූතිගත්ති සාඳුරු එක ගාථාව අහලා රහත් වෙන්න පින තිබුණාට මුළු ඇඟේම තුවාල දාලා ඒ තුවාල පැසවල සැරව ගලලා කොච්චර දුක් වින්දාද? ඒ නිසා මතක තියාගන්න අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන කයක්, ජරාවට පත් වෙන ශරීරයක්. මේ බුදුහාඳුරුවට ලෙඩ වුණා නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා ඔය අතරින් සසරේ ඒකා සංකේ කල්ප ලක්ෂයක් මහා ගුණ පුරලා කල්ප ලක්ෂයක් පුරාම විවරණ අරගෙන නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම පින් කරගෙන ඇවිල්ලා කිසිම ලෙඩක් නැතුව හිටියේ බක්කුල මහරහතන් වහන්සේ විතරයි අවුරුදු 160ක්.
මේ ශාසනයටම උන්වහන්සේ විතරයි. ඒක මහා ආශ්චර්යයක්. හැබැයි අනිත් සියලු දෙනා ලෙඩ වුණා. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ පවා ලෙඩ වුණාට පස්සේ භික්ෂුන් වහන්සේලාට බෙහෙත් නියම කරලා තියෙනවා. විනය පිටකේ සඳහන් වෙනවා බේසජ්ජක් කන්දකී කියලා වෙනම බෙහෙත් ලෙඩවලට ඒ ලෙඩ රෝගවලට බුදුහාමුදුරුවෝ නියම කරපු බෙහෙත් වර්ග සඳහන් කොටසක්. බුදුහාමුදුරුවන්ටත් වෛද්‍යවරයෙක් පින් කරගෙන පෙරුම් පුරාගෙන ආව ජීවක. ඒ නිසා මතක තියාගන්න ලෙඩක් වුණොත් බෙහෙත් ගන්න. ඒකට පිරිත් කියලා විතරක් නතර වෙන්න එපා. ලෙඩේට බෙහෙත් ගන්න. වෛද්‍යවරු කියන වෛද්‍ය පුරුදු පිළිපදින්. මේ රෝගයෙන් ආරක්ෂාවෙන් ඔබ උපරිම ඔබේ ආරක්ෂාව ඔබ හදාගන්න. හැබැයි ඒ අතරතුර ඔබ හැමදාම දැන්වත් පන්සිල් රකින්න හරියට. නිතර ගෙදර බුදුන් ඇඳලා ගෙදර තුන් සූත්‍ර කියන තුන් සූත්‍ර කියන හරිය බලවත්. දේශනා අතර ආශිර්වාදේ ආරක්ෂාව සියල්ල ලැබෙන. හැබැයි ඒක ලැබෙන්නේ ඔබ උතුම් සීලයක පිහිටලා නම්. ඒ නිසා ඒ ධර්මයේ ආරක්ෂාවත් හදාගන්න. ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව තුළ ආරක්ෂාවත් හදාගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්. මේ හැම දෙයක්ම එක්ක අන්න ඔබට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි රතන සූත්‍රයේ මහා බලවත් දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥාපීටි දේශනාව. රතන සූත්‍රය ගැන ගාථාවෙන් ගාථාව බොහෝන තරම් අහලා ඇති. එදා බුදුහාඳුරන්ගේ කාලේ විශාලා මහනුවර අපේ බුදුහාඳුරෝ පහළ වෙන්න කලින් තමයි විශාලා මහනුවරේ ප්‍රශ්නේ හටගත්තේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල්ම කාලේ දෙවනි අවුරුද්දේ තමයි විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරා. ඒ වෙනකොට මේ රෝගයේ විශාල වශයෙන් පැතිරිලා වසංගතය ඒත් එක්ක දුර්භීක්ෂය ඒත් එක්ක අමනුෂ්‍යයන් නගරේ අරක්ගෙන රෝග දුර්භීක්ෂ අමනුෂ්‍ය කියන තුන් බියෙන් මුළු නගරේම අසරණ භාවයට පත් වෙලා මිනිස්සු තැන් තැන්වල පාරවල් වල වැටිලා මැරිලා එහෙම කුණු වෙලා යන කවුරුත් ලඟ වෙන්නේ නැහැ මොකද මේ රෝගේ පැතිරෙන නිසා ඒ වසංගත කියන්නේ පැතිරිලා යන බෝ වෙනවා මුත ශරීරයෙන් පවා එක පැතිරෙන්න පුළුවන් ඒ නිසා තමයි අද පවා ඔබ දන්නවා එවැනි රෝගීන් අද බලන්න මේ රෝගී වැළඳුනාට පස්සේ කෙනෙක් මිය ගියා පාංශකූලයක් තියන් ගෙදරකට ගෙනහලා තමන්ගේ මියගේ ඥාතියා වෙනුවෙන් අවසන් කටයුතු කරන් අඩු ගානේ ඔහුගේ මූණ බලලා ඒ වගේ කටයුතු අවසන් ගෞරවයක් දක්වන්න ඒ කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ ඉක්මනින් ගිහිල්ලා පුච්චලා ඔහු ඇඳගෙන හිටපු ඇඳුම් මේ සියල් පුළුස්සලා ඔබ දකිනවා ඒ විදිහට ඒ කටයුතු අවසන් කරන්න මේ රෝගේ පැතිරීමේ අවධානමක් තියෙන නිසා ඉතින් ඒ නිසා විශාලා මහනුවර පවා මේ රෝගේ වේගෙන් පැතිරුණ මිනිස්සු තැන් තැන්වල මැරිලා කුණු වෙලා යනවා තවත් රෝගේ පැතිරෙනවා මේ මල කුණුවල දුර්ගන්ධේ පැතිරෙනකොට අමනුෂ්‍ය නගරය අරක් ගත්ත මිනිස්සු ගෙවල් වල බයෙන් තැති ගැනීමෙන් විශාල පිරිසක් අසරණ වෙලා රෝගී වෙලා ඒ වෙලාවේ තමයි බුදුහාඳුරු වැඩම කරලා රතන සූත්‍රයේ බුදු ගුණ දහම් ගුණ සංග ගුණ ඇතුළ සත්‍යක්‍රියාවක් තියෙන. ඒ බුදු ගුණ සත්‍යක්‍රියාව දහම් ගුණ සත්‍යක්‍රියාව සංග ගුණ සත්‍යක්‍රියාව බලෙන් පිරිත් පැන් එකක් ගංගානම් ගඟෙන් පැන් එකක් අරගෙන පෙරලා බුදුහාඳුරන්ගේ පාත්‍රයට අදිෂ්ඨාන කරලා ආනන්ද හාඳුරන්ට තුන ආනන්ද නගරයට පිරිත් පැන් එහෙන් ඒ පිරිත් පැන් එහිනකොට නගරේ හිටපු අමනුෂ්‍යයන් සීසීකට දුවන්න ගත්තා කියලා. එතකොට අපිට නොපෙනෙන පැත්තක් කියලා. අමනුෂ්‍යය දුවපු එකක් හරි අමනුෂ්‍යව මිනිස්සු අතහැරලා ගියා කියලා හරි පිරිත් පැන් එහිනකොට ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ. හැබැයි බුදුහාඳුරෝ දකිනවා. බුදුහාඳුරුවන් සංඝයා පිරිවරාගෙන නගරේට වැඩම කළා සිරිපතුල තියෙනකොට බුද්ධ අදිෂ්ඨානෙන් නියගේ දුර වෙලා එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලුණා කියලා දේශනාවේ අටුවාවේ තියෙනවා. මල් වැස්සක්, පොද වැස්සක්, පිටි වැස්සක් මේ විදිහට මහා වැසි ඇදහැලිලා නගරේ පිරිසිදු භාවයට පත් වුණා. පවිත්‍රත්වයට පත් වුණා. මේ පිරිතේ ධර්මයේ මහා ආශිර්වාදයක් තියෙනවා. හැබැයි ඒක ලබන්න නම් ඔබත් ඒ ධර්මයේ තුල පිහිට දැන් බලන්න අපි අපේ රටේ දළදා මාලිගාවේ පෙරහැරට පෙර දළදා වහන්සේ වඩම්මනකොට මහා වැසි වැදහැලිලා නගරෙ පිරිසිදෙනවා. ඒක අදටත් අපි දකින ආශ්චර්යයක්. ඒ වගේම අපේ රටේ පවා අතීතයේ නියඟ දුර්භික්ෂ ඇති වෙච්ච වෙලාවල් රජවරු උතුම් සීලයක පිහිටලා ගුණධර්මවල පිහිටලා සත්‍යක්‍රියා කළා. ඒ වගේ අපිට පේනවා රුවන්වැලි මහා සෑය සත්‍යක්‍රියා කළ තියෙන අතීත රජවරු.
රටේ නියඟ දුර්භික්ෂ ඇතිවෙච්ච වෙලාවල් වල. ඒ නිසා විපත් පීඩා කරදර ලෝකේ කවදත් එන්න පුළුවන්. ඒ කරදර විපත් එනකොට ඒවෙන් ආරක්ෂා වෙන්න නම් ඔබ ඒ කටයුතු ගුණ ධර්ම වල පිහිටලා ධර්මයේ පිහිටලා පිරිතේ ආශිර්වාදේ ලබා ගන්නවා වගේ මේ සෞඛ්‍ය පුරුදු ඒ සියල්ල පිළිපදින්. ඉතින් බුදුහාඳුරෝ එදා විශාලා මහනුවර නගරයට වැඩම කරලා ඒ රතන සූට දේශනාව දේශනා කරද්දි කෝටි ලක්ෂයක් සක්වල දෙව්බමුන් අහසෙ පිරිලා ඉතිරිලා ඒ බුද්ධ ආඥාව ධර්මයේ ආඥාව සංඝ ආඥාව පිළිගත්තා කියන. රතන සූත්‍රයේ පළවෙනි දෙවනි ගාථා දෙකෙන් තියෙන්නේ දෙවියන්ට ආරාධනා කරලා බුදුහාඳුරෝ දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රී සිත ඇති කරගන්න. මෙත්තං කරෝත මානුසියා පජාය. දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා. මේ මිනිස්සුන්ව දවල් රෑ දෙකේම මේ මනුස්සයන් ගැන මෛත්‍රී සිත ඇති කරගෙන මේ නගරවාසී මේ මනුස්සයන්ව ආරක්ෂා කරන්න කියලා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව මේ නගරවාසීන්ට ලබා දෙන්න කියලා බුදුහාඳුරු රතන සූට දේශනා කරන්න. ඒ දේශනාවේ හැම ගාථාවක මෙතනින් පස්සේ තියෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍යක්‍රියා. තේ නිසා පින්වතුනි භාවනාවක් හැටියට ගත්තා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය මේ කියන අනුස්සති භාවනා වඩන්න පුළුවන් මෙන්න මේ ගාථාවේ තියෙන අර්ථය තේරුම් ගැනීම තුළ. ඒ වගේම ආශිර්වාදයක් හැටියට විශාල ආශිර්වාදයක් රැකවරණය. තේ නිසා මේ වසංගතයේ පැතිරීගෙන යන කාලේ අපි දන්නවා අපේ රටේ මේ වෙනකොට නොයේක් ප්‍රදේශවලින් අපිට හිතාගන්න බැරි විදිහට මේ වසංගතයේ ව්‍යාප්ත වෙගෙන යනවා. නමුත් රටක් වශයෙන් ගත්තොත් මේක වහලා තිබ්බා. දැන් බොහෝ දෙනෙක් මේක වහන්න වහන්න ඒ තුල කොච්චරනම් පිරිසක් පීඩාවට පත් මිනිස්සු ගෙවල් වහගෙන හිටියා කියලා කවුරුත් මිනිස්සු කැමති ගෙදරටලා ඉන්න කවුරු හරි ගෙනල්ලා එහෙම සල්ලි දීලා කන්න දෙන්නේ එහෙම පුළුවන්කමක් නැහැ. කොච්චර මිනිස්සු පීඩාවට පත් වෙනවද? යමක්කමක් තියෙන, යම් හැකියාවක් තියෙන පිරිසක් විතරක් කාලා බීලා ජීවත් වෙයි. ඒ අතර අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් මිනිස්සු කන්නවත් නැතුව මේ ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න එනකොට සෞඛ්‍ය පුරුදු අමතක වෙනවා. දැන් ඔබ හිතන්න දරුවන්ට කන්න නැතුව ගෙදර අඬනකොට ළමයින්ට කන්න දෙයක් නැත්නම් ගෙවල් වල මිනිස්සු දුක් විඳිනකොට වේල් දෙක තුනක් කන්න නැතුව ළමයි අඬනකොට ලෙඩේ හැදුනත් කමක් නැහැ කියලා අම්මලා කොහෙන් හරි එළියට ගිහිල්ලා කොහෙන් හරි කඩේකට හරි ගිහිල්ලා කඩේ පිළිකන්නෙන් හරි ගිහිල්ලා කොහෙන් හරි කෑම ටිකක් හොයාගන්න එළියට යනවා. කොච්චර යන්න එපා කිව්වත් ඒ නිසා මතක තියාගන්න මෙතනදී අපි හැමෝම අපිට පේනවා ලෝකේ දියුණුම රටවල් පවා මුලදි වහලා උත්සාහ කර අඩු ගානේ බැරිම තැන ඒ රටවල් විවෘත කරා. තමන්ගේ ආරක්ෂාව හදාගෙන ඒ මුඛාවරණ පැළඳගෙන නිතර අත්සෝදන්න පිරිසිදු වෙන ආරක්ෂාවෙන් රෝගීන් ආරක්ෂාව වෙන ගම ඔබේ දිනෙදා කටයුතු කරගන්න කියලා. ඉතින් ඒ නිසා අපිට අනාගතේ අපි දන්නේ නැහැ මොන වගේ විපත් තව එන්නේ නැහැ. මේ වසංගතේ විතරක් නෙමෙයි භූමි කම්පා වෙනවා, නායාම් වෙනවා, විශාල ජල ගැලීම් වෙනවා, මුහුදු ගොඩ ගැලීම් වෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. ලෝකෙම තියෙන දුකක් මත, විපත් ගොඩක් මත අප්‍රමාදී වෙයි. ඒ නිසා අප්‍රමාදීව ගුණධර්ම පුරන්. අන්න ඒ නිසායි බුදුරු පහළ වෙලා අපිට පෙන්ලා දෙන්නේ මේ භයානක සංසාරේ මිදෙන්න මහන්සි ගන්න මේක දුකක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පළවෙනිම දේ තමයි දුක්ඛාරය සත්‍ය. මේක ආර්ය සත්‍යයක්. ඉපදීමම දුකක්. ඉපදිච්ච නිසා නේද මේ සියලු දුක් ගැහැට වලට මේ මිනිස්සු විඳින්නේ. ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම, මරණය, ඕවනෙමින් දැන් මේ අපි අත්දකින්නේ. ඒ නිසා මේ සියල්ලත් එක්ක මේ ගැඹුරු ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරය යථාර්ථයේ තේරුම් අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න අදහසින් අවංකව තිසරණ සහිත පන්සිල් සමාදන් වෙයි. කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්න, ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න. අන්න එතකොටයි ඔබට ධර්මයේ පිහිට ආශිර්වාද ලැබෙන්නේ. ඔබ පිරිත් කියන්නන් වාරේ පිරිත් කියලා ඔබ තුල පන්සිල්වත් සමාදන් වෙලා ගුණධර්මයක් රකින්න තරම්වත් එහෙම උනන්දුවක් වෝමනාවක් නැතුව එක්ක සමහරුන්ට පිරිත් කියන්නත් කම්මැලි. පිරිත් පටියක් දාලා පටියෙන් ලැබෙයි කියලා හිතන. අන්න ඒ නිසා මේ වැරදි අඩුපාඩු හදාගන්න දැන්වත් හැදෙන්න.
ගේ ළඟටම ඇවිල්ලා මාරය හතර වටෙන් වට කරලා තියෙන. මේ රෝගේ කොහේ කොයි විදිහට පැතිරිලාද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා ඔබ නිවසෙන් එළියට යනකොට, බඩුවක් ගන්න යනකොට, රස්සාවට යනකොට, ඒ හැම වෙලාවෙම මුණ ගැහෙන හැම කෙනෙක් ගැන අපි දන්නේ නැහැ කවුරු රෝගියෙක්ද, කාතුලින් බෝ වේද. ඔබ හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. තව කෙනෙක් එක්ක කතා කරනකොට, කෙනෙක් එක්ක ළඟින් ඉන්නකොට ඔබේ පරතරය තියාගන්න. ඒ වගේම එළියට ගියත් හැම වෙලාවෙම ආපු ගමන් ගෙදරත් හොදලා හොඳට පිරිසිදු වෙන්න. ඒ මුඛාවරණ ඒවා පිළිපදේ ආරක්ෂාවෙන්. ඒ ආරක්ෂාවත් එක්ක ධර්මීය ආරක්ෂාවත් ඔබේ ජීවිතයට ඇති කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.